Hi Yureni. Hi. කොහොමද ඉතින් කොහෙද මේ යන්නේ? මම මල්ලි මේ රෙකෝඩින් එකකට යනවා කායක හේවනක් හෙව්වා පාක් කරන්න තනන්නේ අර කොනේ පාක් කළා මේ යන ගම. ටිකක් කතා කරමුද පරක්කු වෙන්නේ නැත්තම්? වෙලාව හරි කතා කරමුකෝ. මුලින්ම කියන්නකෝ ඉතින් අලුත් ෆිල්ම් එකක් ගැන. බැලුවේ නැද්ද? බැලුවා බැලුවා. මොකද හිතන්නේ? සුපිරි වැඩ. ඒකනේ. නයිට් රයිඩර් කියන්නේ සුපිරි වැඩක් තමයි. සුපිරි තරුණ සෙට් එකක් එකතු වෙලා ලස්සනටම කරපු ෆිල්ම් එකක්. ඉතින් ලංකාවේ ටිකක් ත්‍රාසයේ බීතිය තියෙන ෆිල්ම්ස් අඩුයිනේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ ඔක්කොටම ආසාවෙන් එක වගේ රසවින්දින පුළුවන් ත්‍රාසයේ බීතිය තියෙන චිත්‍රපටයක් නයිට් රයිඩර් කියන්නේ. ඉතින් සතුටු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් තියෙන ඔයත් කව සුපිරි කියලා. ඉතින් සතුටුයි. යුරේනි නොෂිකා කියන්නේ ඇත්තටම කවුද කියලා අහුවොත් යුරේනි නොෂිකා කියන්නේ ජීවිතය හරි සංකීර්ණ කරගත්ත නැති හරි සරල කෙනෙක්. හරි සරලව ජීවත් වෙන ජීවිතයේ උපරිමයෙන්ම සතුටින් විඳින්න බලන කෙනෙක්. අලුත් සින්දුවක් කරන්න යද්ද ළඟදි කරන්න ඕනේ මල්ලි. මේ ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න දෙන්නේ මේකනේ. මගේ ලස්සන කටහඬක් තිබ්බා නම් මට ඔඩියෝ එක රිලීස් කරන්න තිබ්බා. එහෙම නැහැනේ මම සින්දුවක් කරුවා මට වීඩියෝ එකක් කරන්න බෑයි. ඉතින් වීඩියෝ එක කරන්න මේ දවස්වල පොඩ්ඩක් ඉතින් ස්පොන්සර්ස් පොඩ්ඩක් රටේ තත්ත්වෙත් එක්ක අමාරුයි හොයාගන්න. ඒක නිසා රටේ තත්ත්වෙ සෙතුලුණා. අනිවාර්යයෙන්ම සින්දුවක් කරනවා. ඒක කියනවා සින්දුවක් රිලීස් කරන එක කරනවා. හැබැයි කවදද කියලා කියන්න බෑ. යුරේනි හරි ප්‍රසිද්ධයි නේද කෙලින් කතා කරන කෙනෙක් විදියට. එහෙම කියනවා කට්ටිය. මං ඉතින් කෙලින් කියන්නේ මං ඇත්ත දේ තමයි කියන්නේ. මං කෙලින් කතා කරන කෙනා මගේ හිතට එන දේ මං ඇත්ත ඇති සැටි මට හිතන විදියට මට ඇත්තයි කියලා කියන දේ මම කියනවා. යුරේනිට ගොඩක් තරහ යනවද? ඔව් අනිවාර්යෙන්. අසාධාරණයට තරහම යනවා. නිකන් තරහ යන්නේ නැහැ හැබැයි අසාධාරණයට තරහ යනවා. ෆැෂන් වලට ගොඩක් කැමති නේද? ඔව් ෆැෂන් කරන්න මම ගොඩක් කැමති. සෝෂල් මීඩියා වල යුරේනිට මිනිස්සු ගොඩක් දේවල් කියනවා. ඇත්තටම දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා. ඉතින් මිනිස්සුනේ අපි නේද හැංගින් දැනින් තියනවනේ. හැබැයි දැන් අර ටෙම්පරාදු වෙලා එකම දේ වුණයින් පස්සේ ඒක දැනෙන්නේ නැතුව යනවනේ අපිට. ඒතර ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා දැන් නම් සෝෂල් මීඩියා වල දේවල් මං ගණන් ගන්න නැතිම තරහ. යුවතියක් විදිහට එන අභියෝග ජය ගන්න කොහොමද? අභියෝග ජය ගන්නවා කියලා කියන්නේ ඉස්සලම හරි මනසක් තියෙන්න ඕනේ මිනිස්සෙක්ට. අභියෝගයක් අභියෝගයක් විදිහට දැකලා ඒකට මූණ දෙන්න ඉස්සලම ශක්තියක් ඇති කර ගන්න ඕනේ තමා තුලින්ම. ඒකට මනස හරියට හදා ගන්න ඕනේ. ඉතින් මනස හැදෙන්න නම් හැම දෙයක්ින්ම ධනාත්මකව දකින්න මිනිස්සේ පුරුදු වෙන්න ඕනේ. ඉතින් මගේ ජීවිතේ මම හුඟක් වෙලාවට ඍණ දේවල් ගැන ફોકસ කරන්නේ නැති දේවල් ගැන කියන්නේ නැහැ. මට තියෙන දේවල් තියෙන සම්පත් එක්ක කොහොමද මේ අභියෝගෙට මූණ දෙන්නේ කියන එක තමයි මම හිතන්නේ. යුරේනි කියන්නේ යාළුව ගොඩක් ඉන්න කෙනෙක්. නැහැ. මට යාළුවෝ නැහැ. මම තනියෙන් ජීවත් කරන හැබැයි මට මගේ ජීවිතේ මට අවවාද උපදේශ දෙන මට කරදරයක් වුණාම මට කතා කරන්න පුළුවන් එහෙම යාළුවෝ අතේ ඇඟිලි පහට අඩු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මම අවුරුදු 20ක් 15ක් ඊට එහා දන්න කට්ටිය. ඊට ඇරෙන්න මගේ ජීවිතය ගැන එහෙම කවුරුත් වැඩිය දන්නේ නැහැ. මං එහෙම ලඟ වෙන්නෙත් නැහැ. මම ළඟට ගන්නෙත් නැහැ. I mean myself තමයි තනියෙන් ජීවිතය ගෙවන්නේ. දැන් පෙම්වතියක්ද? නැත. මොන වගේ පෙම්වතියක්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ මන් දන්නේ පෙම්වතෙක් මට පෙම්වතෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් කියලා එහෙම නැහැ. හරි කෙනෙක් හම්බුණොත් එයත් එක්ක අවශ්‍ය විදියට අර අපි කියන්නේ තැනේ විදියට ඇනේ ගහනවා කියලා. ඉතින් ඒ වගේ අවශ්‍ය විදියට මමත් හැදෙයි. එයාට ඕන විදිහට මාත් හැදේ. මට ඕන විදිහට එයාත් හැදෙලා එහෙම අන්‍යෝන්‍ය සම්බන්ධ මට එහෙම මේ ගතිගුණ තියලා කියන බෑ. හැබැයි මට අවංක මිනිස්සෙක් ඕනේ. කම්මැලි නැති මිනිස්සෙක් ඕනේ. මොකද කම්මැලි වෙලා ඉන්න මිනිස්සුන්ට මං කැමති නෑ. මගේ හීන වලට මාව පුෂ් කරන හැමතිස්සෙම මට ධෛර්යයක් දෙන ශක්තියක් දෙන පොසිටිව් හිතන මිනිස්සෙක් කෙනෙක්. කොට කට ඇරියොත නෑ ගාගෙන බෑ ගාගෙන ඉන්න මිනිස්සුන්ට මං කැමති නෑ. ඉතින් එහෙම නැතුව මට එහෙම ලොකු නීති රීති නෑ. මේ මගේ පෙම්වතාගේ ABCD තියෙන්න ඕනේ කියලා හොඳ කෙනෙක් මගේ හිතට දැනුණොත් එයත් එක්ක එන එන විදියට මුක්කුවකක ජීවත් වෙන්න මං ලෑස්ති. ජීවිතේ කොහේ හරි වැරදුන තැනක් තියෙනවා. අනිවාර්යෙන් එක තැනක් නෙවෙයි. ඉතින් වැරදිලා ඇති දහස් ගාණක්.
රංගනය, ගායනය, නර්තනය. මේ තුනෙන් එකක් තෝරගන්න කිව්වොත්? මං රංගනයට තමයි ආස. නර්තනයට ආසයි. හැබැයි ඉතින් ඒ ඇවිල්ලා මම මෙහෙම නර්තනය හදාරලා කිසි දෙයක් කරලා නැහැ. ඉතින් ඇගේ ඔය තියෙන නර්තනය පොඩ්ඩක් තියෙන නිසා කරනවා. ගායනය නම් මට ඇත්තටම දස්කමක් නැහැ. නමුත් මං ඉතින් අර හැබ දෙයක්ම අර කරලා අත්හදා බලන්න පුළුවන්නේ. එහෙම ගායන ඉතින් ඒක නිසා හැම්බත්තොත් රංගනය තමයි මගේ ආසම දේ. මං කරන්න ආසම දේ රංගනය. ජීවිතේ සාර්ථකත්වයට පැමිණි තරුණියක් විදියට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ජීවිතේ සැලෙන්න එපා. Don't give up. ඒ කියන්නේ ප්‍රශ්න කරදර කියන එක හැම දිනටම පොදුයි. ඒක නිසා ජීවිතේ ප්‍රශ්න ගැන ફોકસ කරන්න නැතුව ජීවිතේ ටාගට්ස් තියාගන්න. ඒක ටාගට්ස් තමයි මිනිස්සෙක් ජීවත් කරවන්නේ. නිකන් කාලා බීලා රස්සාවට ගිහලා නිදා ගන්නව ඇරෙන්න. ටාගට් එකක් තියාගෙන ලයිෆ් එකේ ඒක වෙනුවෙන් මහන්සි වෙලා ඒක වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ජීවත් වෙන එකේ අර්ථය වගේ ඇඟටම දැනෙයි. ඒ කියන්නේ මට ජීවත් වෙන්න ඕනේ. මට මගේ ටාගට්ස් වලට යන්න ඕනේ. මට මේ දේවල් තියෙනවා. එතකොට උදේට ඇහැරෙන්නේ හරි පිබිදීමකින්. නිකන් නැත්තම් අනේ මට අදත් වැඩ තියෙනවා. අදත් රස්සාවට ගිහිල්ලා අදත් උදේ 8:05 වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අරමුණක් තියාගන්න ජීවිතේ. ඒ අරමුණ වෙනින් මහන්සිලා වැඩ කරන්න හැම දවසම තමන්ගේ පුළුවන් උපරිමය දෙන්න. මහන්සි කම්මැලි වෙන්න එපා. මිනිස්සෙක් වුණාම කම්මැලි වෙලා ජීවත් වෙනවල් ජීවත් වෙන්න එපා. මහන්සි වෙලා හරි උද්‍යෝගයෙන් වැඩ කරන්න. හැම දවසම මගේ ජීවිතේ උපරිමය කරනවා. අද මේ පැය 24 ඇතුළත මම මට කරන්න පුළුවන් උපරිමය කරනවා කියලා හිතේ තියාගන්න. එතකොට ජීවිතේ සුන්දර වෙයි. ඔයගොල්ලන් දන්නේම නැතුව ජීවිතේ සාර්ථකත්වයයි. ප්‍රාර්ථනා කරනවා සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. ආයෙත් දවසක හම්බෙමු. අයිමත් දවසක අනිවාර්යෙන් හම්බෙමු. ඕකේ මාලි. බයි. බයි.